උදෑසනක් ඔබට තවත් සත්‍යන්තයක් මේ සත්‍යන්තය ආරම්භ කරන්නේ මාසේ කාරම්භයකුත් එක්ක පෙබරවාරි මාසයට අපි ප්‍රවිෂ්ටයමු එන්න පත්තරේ විස්තරයට. ජනවාරි මාසේ මොනතරන් දෙවල් කතාවනද. වෛරස් පිළිබඳුව කතාවන, ඉට කලින් හඬ පටසිදුවීම් පිළිබඳුව කතාවන, ලෝක තත්ත්වයන් පිළිබඳුව කතා කරනකොට ගුවන්්‍යාන කඩා වැටීම් පිළිබඳුව කතාවන, එතකොට ලැව්ගිනි පිළිබඳුව කතාවන, මොන තරන් කරුණුකාරණ ගණනාවක් කතාවුණු මාසයක්ද ජනවාරි. ඊයෙන් මේ මාසය අවසන් වුණා. අදින් උදාවන මාසය අපේ නිදහස් මාසය. අදින් උදාවන මාසය රටටත් ලෝටත් සුවදායී මාසයක් වෙන්න කියලා පැතුම අරගෙන යමු. ඒ සුවදායිතාවේ දැනෙන්න ගන්නවා. වුහන් සිට ශ්‍රී ලංකාව බලා පැමිණීමට සූදානමින් සිටින කණ්ඩායම පිළිබඳව තොරතුරු ඔබට කියමින් අද පත්තරේ විස්තරයට මුල පුරන්න මට අවසර දෙන්න. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය සිසුන් 33 ගේන්න චීනයට ගුවන් යානයක් රංජන් කස්තුරිලියන්. යානේ කාර්ය මණ්ඩලයට විශේෂ පොහුණුවක් පැමිණි පසු පිරිස දියතලාව කඳවුරට. නව කොරෝනා වෛරසය දැඩි ලෙස පැතිර යමින් තිබෙන චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා මෙරටට රැගෙනීම සඳහා ඊයේ පස්වරුවේ ගුවන් යානයක් පිටත්ව ගියා කියලා වාර්තා කරනවා. ඒකේ වැඩිදුර තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න දැන් සූදානම් වෙනවා. මෙමයි ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන අතර ඔවුන් එම සිසුන් ඉතා සෞඛ්‍යාරක්ෂිත ලෙස රැගෙන එනු ඇතැයිද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්‍යාරච්චි සඳහන් කරනවා. වුහාන් නගරයේ සිට පැමිණෙන සිසුන් චීන ජාතිකයන් වෙනුවෙන් වෙන් කර ඇති දොරටුවෙන් ගුවන්තොටුපළට ඇතුළත් කර ගැනීමෙන් පසුව විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන බවද, ඉන් පසුව දියතලාව හමුදා කඳවුර වෙත පිටත් කර හරින බවද ඇමතිවරිය සඳහන් කරනවා. ගුවන්තොටුපළේ වෙනත් පිටවීමේ ස්ථානයකින් ඔවුන් යුද හමුදා බස්රථයකට නංවනවා. එම බස්රථයේ වැසිකිලි කැසිකිලි පාසුකම් පවා තිබෙනවා. ඔවුන් රැගෙන එන ගමන් මළු ගුවන්තොටුපළේ ගමන් මළු පරීක්ෂා කරන ආකාරයෙන් වෙනස් කර යුද හමුදාවට බාර දෙනවා. එම සිසුන්වත් ගමන් මළුවත් අනිකුත් මගීන් සමග මුහුවීමට ඉඩක් තබන්නේ නැහැ. යුද හමුදා බස්රථයන් මෙම සිසුන් දියතලාව යුද හමුදා කඳුර වෙත රැගෙන යනවා. එහිදී තනි තනිව කාමරවල ඔවුන් රඳවනවා කියලා ඇමතිවරිය කියපු කතාවත් එක්කයි මේ දාලා තියෙන්නේ. සිසුන් 33 දෙනාගේ ඉන්න චීනයට ගුවන් යානය. එතකොට ඒ ගුවන් යානය මේ වන විට උඩුගුවනේ ශ්‍රී ලංකාවට ආසන්න වෙමින් පවතින බව ඔබ දන්නවාද? අපි සූදානම් ඒ පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න දිනමින පත්තරේ පුටා ගන්නම්. වුහාන් ගිය විශේෂ යානය අද මෙරටට. එබයි ඒ දිනමින පත්තරේ වාර්තා කරන්නේ මහින්ද අලුත්ගෙදරයි ලියන්නේ. චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් රැගෙනීම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ යානය අදාළ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් රැගෙන අද නැවත මෙරටට පැමිණීමට නියමිතයි. අනතුරු එම සිසුන් ඇතුළු පිරිස නිරෝධායන කටයුතු සඳහා දියතලාව හමුදා කඳුර වෙත රැගෙන යාමට නියමිතයි. එමයි කරුණුකාරණා පෙළගැහෙන්නේ. වුහාන් ගිය විශේෂ යානය අද දිවයිනට කියලා මෙතන දානවා. බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් හිටියා කොරෝනා වෛරසය ලෝපුරා පැතිර යද්දී වුහාන් නගරය, වුහාන් ප්‍රාන්තයේ ප්‍රදේශය තමයි සෑහෙන කතාබහකට ලක්වුණු ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණේ. එහිදී අපේ සිසුන් පිරිසක් සිරවී සිටීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. පිටවීමේ දොරටු එම ප්‍රාන්තයේ වසා තැබීම හේතුවෙන් ඔවුන්ට එයින් පිටත් යාමට නොහැකිව ඇති තිබුණේ. ඔවුන් සමාජ මාධ්‍ය හරහා වරින් වර ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරනු බලාගෙන සිටියා. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම ඔවුන් පිළිබඳව අවධානය යොමු කරමින් සිටියේ. වඩාත් අවධානමට ලක්වුණු පාර්ශ්ව බවට ඔවුන් පත්ුනේ කාලයක් තිස්සේ ඔවුන්ට දින ගණනාවක් තිස්සේ නිවාසගතව රැඳී සිටීමට සිදුවීමත් සමගින් ආහාර පාන පානීය ජලය ඇතුළු අවශ්‍යතා තව කොයිතරම් දුරකට ලැබෙනවාද, ඒවා තව කොයිතරම් දුරකට ප්‍රමාණවත්ද, ඒ වගේ කරුණුකාරණ ගොඩක් කතාබහට ලක්වුණා පහුගිය දවස්වල. ඒ සිසුන් දැන් උඩුගුවනේ ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් ආසන්නව සිටිනවා. දැන් අප සූදානම් ඒ පිළිබඳව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටින හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් එහි ගොස් සිටින ධනුෂ්ක සෙනවිරත්නගෙන් දැන කියා ගන්නට. අයිබුවන් ධනුෂ්ක. අයිබෝන් රංගන, සුබ උදෑසනක්.
මාරන්තික කොරනා වෛරසය චීනය පැතරයමත් සමගින් චිනේ හුබේ පලාතේ වූහන් නගර ඇතුළු තවත් නගර රැසකට මුද්‍රා තබා අදට දිනනවයක් ගතවනවා. එයනුව වූහන් නගරේ සිර වූ ශ්‍රී ලංකික සිසුන් 33 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවෙන් පිටත් කළ විශේෂ ගුවන් යානයක් මගින් අදාළ සිසුන් 33 දෙනා අද මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. එයනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට අදාළ සිසුන් 33 දෙනා පැමිණීමට නියමිතයි. ඔවුන් පැමිණි පසු ඔවුන්ගේ සියලු ආරක්ෂාව යෝගෙම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය 100%ක් තහවුරු කර ගැනීම සඳහා වගකීම ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් සතුවනවා. ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අදාළ සිසුන් 33 දෙනා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන් දේතලාව යුද හමුදා කඳවුරේ පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම්. අප සූදානම් මේ ශ්‍රී ලංකීය සිසුන් මෙරටට පැමිණි වහාම ඒ සියලු තතුවිත්ති ඔබට සජීවීව සමීප කරන්න තාරක ප්‍රසංග සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට. බොහොම ස්තුතියි ධනුෂ්ක. අපි ඒ සෙසුන් මෙරටට ළඟාවීමත් සමග ඔබ මුණගැහෙනටත් අපේක්ෂාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු හැකි ඉක්මනින් සුරක්ෂිතව ඔවුන් ලංකාවට පැමිණීම. ඒ අතරේ අපේ සෙසුහු තව 48 දිනක් චීනයෙන් ආපසු එති. කටුනායක කපිල ලියන්. චීනයේ සිට ශ්‍රී ලාංකික සෙසුන් තවත් 48 දිනක් පෙරේදා රාත්‍රී යාළුවම කටුනායක පෙරේදා රාත්‍රී සහ ඊ යාළුවම කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. පෙරේදා රාත්‍රී 9:30ට පැමිණි ගුවන් යානයකින් 33 දෙනෙක්ද ඊ යාළුවම පැමිණි එකකින් තවත් කීප දෙනෙක්ද පැමිණි බව අද පුවත්පත් වාර්තා කරලා තියෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ හිටපු අපේ අය ළඟාවෙමින් පවතින අවස්ථාවක් තමයි මේ වෙනුවට අපිට කතාබහට ලක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ගුවන්තොටෙන් එන සෑම විදේශිකයෙකුම චෙක් කරනවා. ඒමන්ති මාර බෙලියන්. කොරෝනා වෛරස් වසංගතයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි ආපදා තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම නිසා මෙරට එම වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මින් ඉදිරියට චීනයෙන් පැමිණෙන විදේශකයන් පමණක් නොව සියලු රටවලින් මෙරටට පැමිණෙන විදේශකයෙකුම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ සඳහන් කිරීමක් කරනවා. හොඳයි, සුරක්ෂිතතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. අනියත බියක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි මේ අවදානම් පිළිබඳව දරාගෙන පරිස්සම් වීම ඉතාම වැදගත්. මම මේ දවස් දෙකේම කිව්වා සුව කර ගැනීමට වඩා වැළකී සිටීමයි ඉතාම අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. එනිසායි වැළකී සිටීම සඳහා ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න ඕනේ. ඒ අතරේ අනියත බයටත් ලක් නොවෙන්න ඕනේ කියන එක අපි වරින් වර ඔයගලන්ට මතක් කළා. ඒ අතරේ කොරෝනා බව සැක 16 දෙනෙක් ශ්‍රී ලංකාවේ ඒමන්ති මාර බේලියන්. IDH ප්‍රතිකාර ගන්න 4 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ කියලා දාලා තියෙනවා අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ. සැක කියලා කීප දෙනෙක් වෙනවා. නමුත් තහවුරු කරගෙන තියෙන එක් අයකු පිළිබඳව පමණයි. ඇයත් චීන ජාතික කාන්තාවක්. පහුගිය දවස්වල කතාබහට ලක් වුණේ ඇය ඇවිල්ලා නැවත පිටත් වෙන්න යන අවස්ථාවේ ආපු පණිවිඩයක් සමගින් මේ ඇයට රෝහල් ගත වෙන්නට සිදු වුණා. ඊට පස්සේ හඳුනාගත්ත කියලා ඇයත් එක්ක ආපු අනිත් සෙට් එකම ගිහිල්ලා හිටියා. එහෙමයි කතාබහට ලක් වෙන්න ගත්තේ. යම් මේකෙන් ඒට කලින් ඇය පිට වෙලා ගියා නම් ලංකාවෙන් වාර්තා නොවෙන්නටත් තිබුණා. ඒ අතරේ පැය 24කදී 43 දෙනෙක් කොරෝනාට බිලි. වාර්තා කරන්නේ ඒමන්ති මාර්බේ. චීනයේ සෑම කලාපයක් පුරාම පැතිරමින් පවතින නව චීන කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් පෙරේදා, ඒ කියන්නේ 30 වෙනිදායි දන් හොඳේ, ඊයේ උදෑසන දක්වා ගත වූ පැය 24ක කාලය තුළදී අලුතින් රෝගීන් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ අනුව ඊයේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව චීනයේ මියගිය මුළු සංඛ්‍යාව 213 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණා කියලයි අද දිවයින පත්තරේ දාන්. එතකොට ඒ ඊයේ තත්ත්වය පෞගේ දාස් කීපේම එක දවසක් ඇතුළත මියගිය සංඛ්‍යාව යම් වර්ධනයක් තිබුණා. පැය 24කදී 43 දෙනෙක් කොරෝනාට බිලි වෙලා තිබුණා ඊයේ වන විට. ඊයේ උදෑසන මම ඔබට කියපු ගාන 213යි. අපි දැන් ගාන පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න සූදානම්. මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ පුද්ගලයන් 258 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ වෛරසයේ කේන්ද්‍රගත වූ හුබේ ප්‍රාන්තයෙන් තවත් මරණ 45ක් වාර්තා වීමත් සමගයි. ඒ කියන්නේ එතකොට ඊයේ දවසේදී පැය 24ට වාර්තා වෙන්න ගත්තේ 43යි. හැබැයි ඊයේ ඉඳන් මේ වෙනකොට මම උදෑසන ඔබට කිව්වා අලුත් ගාන ඊයේ 213යි කියලා, දැන් ගාන 258යි කියලා කියනවා. එතකොට තවත් මරණ 45ක් පැය 24ට වාර්තා වෙලා තිබෙනවා. මේ වන විට චීනයෙන් වාර්තා වන තහවුරු කළ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව
1347 හතලිස් හතක් වන අතර ඒ අනුව චීනයේ මුළු ආසාධිත සංඛ්‍යාව 11,000ක් ඉක්මනවා මීට අමතරව ලෝපුරා රටවල් 23කින් කොරෝනා ආසාධිතයන් 139 දෙනෙක් සොයාගෙන තිබෙනවා කියලත් ඔබට පත්තරයට එහාගේ විස්තරෙන් අපි කියන්න කැමතියි. එතකොට ආසාධිත රටවල් හඳුනාගත් ප්‍රමාණය 23 දක්වා ඉහළ නැගී තිබෙන පුවතත් අපිට ඒ තුලින් දැන කියා ගන්න ලැබෙනවා. ඒ අතරේ අද දිනමින පත්‍රයේ දාලා තියෙනවා දැන් මේ තත්ත්වෙත් එක්ක ලෝකෙම මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අවධානය යොමු වෙන්න ඕනේ. මොකද පැතිරීම වළක්වා ගැනීම සඳහායි දැන් හැම දෙයකටම වැඩිපුරම කාලය සහ මහන්සිය යොදවන්නට ඕනි. අවධානය යොදවන්නට ඕනි. ඒකත් එක්ක අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨය මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි තත්ත්වයක් ලියන්නේ ක්‍රිෂාන්ති විතාරණ. රටවල් 22කට පැතිරේ දැන් 23යි ගාන රෝගීන් ගාන 9820ක් කියලා පත්තරේ දානවා. හැබැයි දැන් ඒ ගානත් වැඩි වුණා 11,000ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරේ 213ක් මරුට ඒක දැන් වැඩි වුණා 258 දක්වා. ඒ තමයි සමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසයේ ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ලෝපුරා පැතිර යාමෙන් හටගත් තත්ත්වය හේතුවෙන් ලෝකයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. ලෝකෙම අවධානය යොමු කිරීම වෙනුවෙන් තමයි මේ තීරණය ගන්න. මොකද හැමෝම මේ ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. ආය ආය කියනවා අනියත බියක් ඇති කරගන්න නැතුව මුහුණ දෙමු. හොඳේ ඊළඟට ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට පත් කරපු තත්ත්වය අද දාලා තියෙනවා ලංකාදීප පත්තරෙත් මෙහෙම වාර්තාවක් විදියට. චීන රුසියා දේශීමා වසයි කොරෝනා ලෝපුරා හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට පත් කරයි කියලායි වැඩිදුර වාර්තාවේ පිළිබඳව දාලා තියෙන්නේ. එහෙමයි කතාව. එතකොට මේ අතරේ අපි අපේ රටේ විවිධ දේශපාලන ධාරාවේ කතාබහට අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙනවා. විපක්ෂ නායක සජිත් කියපු කතාව අද උපුටා ගන්නවා ලංකාදීපේ. කොරෝනා වෛරසයෙන් බේරෙන්න රජයට නිසි සැලැස්මක් නැහැ. විපක්ෂ නායක සජිත් කියන්නේ නිමල කොඩිතුවක් කොයි ලියන්නේ. මාරාන්තික කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ලෝකයේම සූදානම් වෙද්දී වත්මන් රජයට ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමක් කරනවා. ඔයියේ මාධ්‍යමකට ඇවිල්ලා තමයි මේ පිළිබඳව තොරතුරු කිව්වේ. අතරේ සෞඛ්‍ය ඇමතිනියත් ඊයේ මාධ්‍යමාවක් පැවැත්තුවා. අපි ඇයගේ කතාවත් මෙතන්දිම බලන්න උත්සාහ දරමු. කොරෝනා පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය පියවර රැසක් ගෙන තිබෙනවා. ලියන්නේ රංජන් කස්තෝරි. කොරෝනා වෛරසයේ පැතිර යාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රශස්ත මට්ටමේ සෞඛ්‍ය පියවර රැසක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරලා තියෙනවා. එහෙමයි ඇය කියන්නේ පියවර රැසක් අරගෙන තියෙනවා කියලා. ඒ අතර තමයි කූට වෙළෙන්දුන් මෙව්වා වෙනුවෙන් අර මුඛ ආවරණ මිල ගණන් වැඩි කළේ බලාගෙන ඉඳද්දී ඇස්පන අපිට වැඩි කළා. විවිධ අය අපිට කර ප්‍රකාශයන් එක්ක එකපාරට ගන්න තොගේ ඊළඟ පාර පැය කීපයක් ගත වෙලා ඉල්ලුවාට පස්සේ ඒක දෙතුන් ගුණයකින් තුන් ගුණයකින් විතර වැඩි කර තිබුණු අවස්ථාවක්. ඊට පස්සේ පාලන මිලක් දැම්මා. එතකොට හිඟතාවයක් තිබුණා. සමහරලාට චෝදනාව සමහරු හංගලා තියෙනවා කියලා චෝදනාවක්. ඒ වගේම ඉවරයි කියලා කතන්දරයක් ආවා. ඊට පස්සේ යම් යම් ඒවා එඳ ගණිද්දී ඒවා සමහර ඒවා මාර බාලේවා. ප්‍රභිතියෙන් තොර මුඛාවරණ 36400ක් අත්අඩංගුවට මහින්ද නිශ්ශංකයිලිය අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ නිසි ප්‍රමිතියට නොමැති මුඛාවරණ 36400ක් පමණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් විසින් ඊයේ සහ පෙරේදා අත්අඩංගුවට ගත්ත පුවත තමයි අද මම මේ උපුටා ගන්නේ පත්තරෙන්. හොඳයි, අපි කොරෝනා පිළිබඳව අද ආරම්භයේට අවධානය යොමු කරා. ඒ අතරතුර පත්තර විස්තරය ඉවර වෙන්නට කලින් අපි උත්සාහයක් දරමු නැවත මතල ජාත්‍යන්තර ගුවන්තොටුපළ අර සෙසුන් පැමිණෙන ගුවන් යානය බලාපොරොත්තුවෙන් සිටින ආකාරය ගැන දැන කියා ගන්නට උත්සාහයක් දරමු. අනිත් ඒවට යමු. මම ඔබට කිව්වා අද ආරම්භ කරනකොට මේ නිදහසේ මාසයයි කියලා. ඒ හින්දා අපේ මේ මාසේ ගැටළු වලින් තොරව ලෝක සෞඛ්‍ය ගැටළු වලින් තොරව ලංකාවේ විවිධ අනවශ්‍ය ගැටළු වලින් තොර මාසයක් වෙන්න කියලා පත්තමු කියලා නිදහස පැත්තට පොඩ්ඩක් හැරිමුද. 72 වෙනි නිදහස් සමරුව මෙවර නිදහස් චතුරාශ්‍රයේ ජයන්ත සමරකෝන් ලියන් ජාතික ගීය ගායනයට සිසුවියෝ 100 දෙනෙක් ගුවන් කර්ණම්වලට යානා 20ක් කියලත් මේකේ දාලා තියෙනවා. 72 වෙනි ජාතික නිදහස් සමරුව උළෙල කොළඹ 7 පීටි නිදහස් චතුරාශ්‍රයේදී ඉතාමත් අභිමානයෙන් යුතුව එහෙත් චාම් ලෙස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම මාස 14 වෙනි දින පෙරවරු 8ට ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන හා සොදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයයි සඳහන් කිරීම කරන්නේ. පෙබරවාරි මාස 4 වෙනිදා පෙරවරු 8ට 2007 වසරෙන් පසු නිදහස් චතුරස්‍රයේදී නිදහස් උල්ලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මේ බවද රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ කියනවා. මෙදින පෙරවරු 8:38ට ත්‍රිවිධ හමුදා විසින් ජනාධිපති උත්තමාචාර්යද පෙරවරු 8:40ට ආචාර්ය වෙඩිමුර 21ක් පිරිනැමීමට සිදු කිරීමෙන් පසු ජනාධිපතිවරයා පෙරවරු 8:44ට ජාතිය අමතන බවද රාජ්‍ය අමාත්‍යවරයා නාරාහම්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටිනවා. පෙබරවාරි 4 වෙනිදා නිදහසේ සමරුමේදී 8 සිට මේ නිල කටයුත්ත ආරම්භ වීමට නියමිත වෙලා තිබෙනවා. මේ හේතුවෙන් මෙම කතන්දරයක් අද ලංකාදීපයේ දානවා. නිදහස් සමරුවට කොළඹ පාසල් 15ක් සදුදාවසයි රංජන් කස්තුරිලිය. ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණු කටයුතු වෙනුවෙන් කොළඹ පාසල් 15ක් සඳා වසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කිරීමක් කරනවා. රජයේ ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් 15ක් මෙලෙස වසා තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝදරා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, සාන්ත බ්‍රිජට් විද්‍යාලය, කොළඹ කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල ඇතුළු පාසල් ගණනාවක්, මහානාම විද්‍යාලය, එතකොට පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය, මිහිඳු මහා විද්‍යාලය, අශෝක විද්‍යාලය එලෙස වසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කිරීමක් කරනවා. එතකොට ඒ අයට නැවත පාසල් විවෘත වෙන්නේ බදාද. මොකද සඳා වසා තිබෙනවා අඟහරුවාද නිවාඩු, නැවත පාසල් විවෘත වෙන්නේ බදාද. හරි, නිදහස පිළිබඳවයි අපි කතාව කළේ. එතකොට මේ වෙන කතාවක් අද ලංකාදීපයෙන් උපුටා ගන්න. කොළඹ යාපනයේ ගුවන් ගමන් අද සිට ගමන් වාරයක ගාස්තුව 15,000යි. නාලක සංජීවලිය. කොළඹ සිට යාපනය දක්වා නව ගුවන් සේවයක් අද සිට ආරම්භ කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා. පළමු ගුවන් යානය අද උදෑසන 7:30ට රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත වෙලා තිබෙනවා. පෙරවරු 8:30ට යාපනයට ළඟාවන ගුවන් යානය නැවත පෙරවරු 9:30ට යාපනය පලාලි ගුවන්තොටුපලෙම කොළඹ බලා පිටත් වීමට නියමිතයි. සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. ඔන්න කොළඹ යාපනයේ ගුවන් ගමන් අද සිට යන්න එන්න ගමන් වාරයකට ගාස්තුව රුපියල් 15,000යි කියලා දාලා තියෙන්නේ. ඒ අතරේ ඊයේ දවසේ පාස්කු කතාව ආයෙ මතක් වෙන්න ගත්තා. අර කොමිසමේ සාක්ෂි දිගහැරනවා ඒක වෙනම එකක්. නමුත් ඒ අතරේ තවත් අවාසනාවන්ත සිදුවීමක් ආවා අප්‍රේල් 21 දැන් පස්සේ මාස ගණනාවකට පස්සේ මාස 9ක් නේද එතකොට මාස 9කට පස්සේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වී රෝහලේ සිටි යාපන තරුණියක් මියයි. ඩයනා උද්‍යංගනීලිය පාස්කුවිරිදා කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 වැනි තරුණියක් ඉකුත් 29 වෙනිදා මියගොස් තිබෙන පුවත තමයි මේ වාර්තා කරන්නේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 26 වැනි අයවාහක තරුණියක් බව පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් වූ පවුල්වල සුබසාධන කටයුතු සිදු කරන කොළඹ අගරදිගුරු පදවිය මගින් පාලනය වන ආයතනයක ප්‍රකාශකයෙක් සඳහන් කිරීමක් කළා තියෙනවා. තවත් එක්කෙනෙක්ගේ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳවයි ඒ කතාව. හරි, ඊට පස්සේ අපි යමු අර කෘෂිකර්ම බිල්ඩින් එක ගැන. අවුරුදු ගාණක් තිස්සේ මොන තරම් කතාබහට ලක් වුණාද? අමාත්‍යාංශය නැවත පුරුදු ආකාරයට ගොවිජන මන්දිරය පැත්තට යනවා. එතකොට පරණ තැනට ආපු කෘෂි ඇමති මෙහෙම කියනවා. ලක්ෂ 241 කුලී බිල්ඩිමෙන් ආවත් අවුරුදු 5ක් ඒ කුලිය ගෙවන්න වේ. විනාලක සංජීවලිය. බසකට රුපියල් ලක්ෂ 241 කුලිය මුදලක් ගෙවමින් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ නැවත බත්තරබුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙනු ලැබුවා. එහිදී විශේෂ අමාත්‍යරයක් කළ ප්‍රකාශයයි මම මේ උපුටා ගත්තේ. මොනවා හරි දේවල් කුලියට ගන්න යනකොට දැන් ඒවනම් එපා රජයේ දේවල්ම කරන්න කියලා ජනාධිපතිවරයා පෞද්ගල දාසවල උපදෙස් ලබා දීමක් තිබුණා. හැබැයි යම් යම් තැන්වල කුලී ගන්නට යන අවස්ථාවන්වල රටේ මුදල් කොච්චර ඒ සඳහා වැය වෙනවද? කොයි තරම් මේ ගැන කතාබහට ලක් උඩාද? එතකොට සභාරලාට සභාර ගිවිසුම් සහගත තත්ත්වයන් ඒවා ඒ කාල සීමාව අවසන් වෙනකම්ම ගිවන්නට සිදුවීම්.
එතකොට ඉස්සරහට යම් යම් ගිවිසුම් ගන්නවා නම් ඒවා රජයට නැත්නම් රටේ ජනතාවට වාසගත විදිහට ගිවිසුම් වලට යන්න ඕන හදිස් තත්වයන් තුලින් ඉනි ඉවත් වෙන්නට සිදුනොත් ඒ සඳහා තියෙන අවසරය තබා ගැනීම කොච්චර අත්‍යවශ්‍යද නැත්නම් ඒ කාල සීමාව ඉවර වෙනකම්ම ගෙවන්න වෙනවා කියලා කිව්වම් ඔබ දන්නවද අද දිනමින පත්තරේද කොහෙද ඔය කතාව දාලා තියෙන ශ්‍රීෂ පාටේ අපි පොඩ්ඩක් නිකමට බලමුද මෙන්න බලන්න අද දිනමින දාන්නේ වසර පහට කෝටි 144ක් ගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ යලි ගොවිජන මන්දිරයට කියලා බුද්ධිකා ඉඹුලාන දානෝ වසර පහට කෝටි ගණන් ගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ යලි ගොවිජන මන්දිරයට එහෙමයි කියන්නේ හොඳයි අපි විරාමයකට යන සූදානම් වෙනවා බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටින්නේ අර වුහාන් සිට පැමිණෙන සෙසුන් මොකද අපි ආපදා අවස්ථාවකදී සියලු දෙනාම එකට එකවන්න ඉන්න අනිත් අයට උදව් උපකාර කරන්න කැමැත්තක් තියෙන ජාතියක් ඒ නිසා අර වුහාන් වල හිටපු සෙසුන් ගැන සෑහෙන වැඩි අවධානයෙන් හිටියා පිටවීමේ දොරටු ඒ ප්‍රාන්තයෙන් වැහුවට පස්සේ මේ අය කොහොමද එතන ඉන්නේ මේ වගේ කරුණු කාරණා ගණනාවක් ගැන කතා වෙන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලෝ කොහොමද කන්නේ බොන්නේ? මේවා ගැන අපේ ශ්‍රී ලාංකිකයන් හිතන්න ගත්තා. ඒගොල්ලෝ තව විනාඩි ගානකින් ලංකාවට පැමිණෙනවා. අපි ඒතරතුරු දැන කියාගමු විරාමෙන් අනතුරු. පාරේ කට්ටි ඉන්නවා දැක්කා ගෝල්ෆේස් ආසන් විරෝධතා කීපයක් එකවර ක්‍රියාත්මක වීම සිදු වුණේ හැබැයි ඊයේ තත්ත්වය වෙනස් වුණා අද චාරූප අවස්ථාව තියෙනවා ඒ හා සම්බන්ධයෙන් පත්තරය දිනමින අපි එතනින් කතාව පටන් ගමු කොළඹ නගරයේ ඊයේ උද්ඝෝෂණ පිකටින් කීපයක් පැවති අතර කිසිදු බාධාවකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශ ඉදිරිපිටද නිදාසයේ ඔන් උද්ඝෝෂණේ නිරත වුණා මෙවන් උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ නගරයේ නිතර දිගු රථවාහන පෝලිම් දක්නට ලැබෙනවා ඊයේ දිනේද කොළඹ නගරයේ විවිධ මාර්ගෝස්සේ ඇති වූ රථවාහන පෝලිමත් සහිතවයි අද දාලා තියෙන්නේ කට්ටිය ඉඳගෙන ඉන්නවා මහාමග ඊට පස්සේ ඒ තත්ත්වය තුළින් මහ ජනතාව පීඩාවට පත් වෙනවා රථවාහන තදබදයක් දැඩි ලෙස ඇති වෙල හැබැයි මෙවන විට දෙයක් පේන්න තියෙනවා ඒ තමයි ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර බැටන් පොළු ප්‍රහාර නම් දකින්න ලැබෙන්නේ නැහැ ඕන් ටෝන්ගේ විරෝධතාවය පළ කරන්න අවස්ථාවන් සලසා දීලා තියෙනවා එතකොට එහෙම අවස්ථාව සලසා දීලා තියෙන එකේ අර මගේ ජනතාවට ගැටලුවක් බාධාවක් නොවෙන්න ඒ අය කටයුතු කරනවා නම් ගොඩක්ම වැදගත් මොකද ඒගොල්ලන්ට ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර නැති වෙනකොට ඒගොල්ලන්ගෙනුත් අර විරෝධතා තුලිනුත් මගේ ජනතාවට සිදුවන අපහසුතා නැති කරන විදියට උන්ට ඔවුන්ගේ අවශ්‍යතාව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ගොඩක් වටේවි අනිත් ඇටත් අනිත් ඇගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කම ලැබේවි. එතකොට ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙන්න මෙහෙම කියනවා. උසස් අධ්‍යාපනයේ ගැටලු විසඳා ගන්න වර්ජන විරෝධතා අවශ්‍ය නැහැ. අනුර ප්‍රේමලාල් තමයි ලියන්නේ. එහෙනම් කතා කළා ඔක්කොම ළම කතා බහකට ලක් වෙලා එකගතාවට එන්න විරෝධතාවලදී ඒ වගේ අයගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන්න කතා කරන්න කියලා මතක් කරනවා. ඒ අතරේ අර බණ්ඩාරගමින් කෝටි 200ක කුඩු හම්බුනේ. ඒ ගැන කතාව අද දිවයින වාර්තා කරනවා මේ විදිහට. මදුෂ්කෙන් කැවුමාගෙන් ප්‍රශ්න කිරීමට සැලසුම් හේමන්ත රන්දුන් තමයි මේ කතාව දාලා තියෙන්නේ. ඒ අතරේ 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් කතන්දරයක් කතාවක් පිළිබඳව පෞගිය වකවානුවේ කතාබහට ලක් වුණා නේද? ඒ ගැන අද දිවයින දානුව කතාවක්. මංගලගේ පැමිණිල්ලට නඩු දාන්න සාක්ෂි නැහැ. නීතිපති CID අධ්‍යක්ෂකට ලිඛිතව දන්වලා AJ අබේනායක ලියයි. ඉකුත් වර්ෂ 2015 මේ පහුගියක නෙමෙයි හොඳේ 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ බලපෑම් කර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු ඇතැයි කියමින් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිල විසින් කර තිබූ පැමිණිල්ල අනුව කිසිවෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා කියලා තමයි මේකේ තවදුරටත් දාලා තියෙන්නේ. පැරණි කතාවක් මතක් වෙන්න ගත්තේ ඒ සමගින් නේද? එයාතරේ ලක්ෂ්මන් යාපා කියනවා යහපාලනය රාජ්‍ය සේවකයන් රැවටුවා වැටු පැඩි කරන්න මුදල් වෙන් කරලා නැහැ කියලා නුවන් කොඩිකාර එළිය. ඒ වැඩිදුර වාර්තාවයි මේ ඔබට කියන්නේ පසුගිය ආණ්ඩුව විසින් රජයේ සේවකයන්ට වැටු පැඩි කිරීමට යෝජනා ගෙනාවද ඒත් ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූර්ණ ඇස්තමේන්තුවේ එම මුදල් ගෙවීමට අදාළ කිසිදු මුදල් වෙන් කිරීමක් සිදු කර නොතිබුණු බව රජය පවසන.
මේ ජනවාරි දාන් වැඩිවීමක් ළඟ තුන්වෙනි අදියරද කොහෙද ඒක ගැන වෙන්නේ නැති. ලක්ෂ්මන් යාප කියනවා යහපාලනීය රාජ්‍ය සේවකයන් රැවටුවා වැඩි පැටුප් වැඩි කරන්න මුදල් වෙල් කරලා නැහැ කියලා. එතකොට යහපාලනීය ඒ තත්ත්වයන් නිසා තමයි ඒගොල්ලන්ට යන්න පාර කැපුණේ ජනතාව හොඳ උත්තරයක් දුන්නේ. ඕගොල්ලන්ග ගෙන්නුවේ ඒකට ඒගොල්ලෝ කරපුවා නැතුව ගැළපෙනෙව්වා කරන්නයි. ඒ හින්දා දැන් ඒ අදාළ පේවර ගන්න කියලා අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඊළඟට අපි UNP පැත්තට යන්. UNP පැත්ත එනකොට හොඳයි කියලා කියනවාද? UNP අත් එක කතාව අපි දිවයින ප්‍රධාන ශ්‍රීෂ පාටයෙන් පටන් ගන්න සූදානම් වෙන්නේ. නායකත්වයේ නායකත්වයේ නායකත්වයේ. කොහොම හරි සජිත් නායකත්වයේ කියලා කතා බහට තිබුණේ. හැබැයි දැන් නායකත්වයේ නොලැබෙන තැනකටයි යන්න වෙලා තිබෙන්නේ. අපි UNP පැත්තට යන්න කලින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැත්තට ගියොත් හොඳයි කියලා හිතනවා. මොකද මේ වන විට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටින්නේ වුහාන් සිට පැමිණෙන සිසුන් මේ කොයි මොහොතකද ශ්‍රී ලංකාවට ළඟා වෙන්නේ කියන කාරණාව දැන කියා ගන්නට UL 1423 දරණ ගුවන් යානය තමයි මේ වන විට උඩුගුවනේ ශ්‍රී ලංකාවට ඉතා ආසන්නයේම තියෙන්නේ. එතකොට අපි අද පත්තර ඇසුරෙන් කතා කළා ඔවුන් දියතලාව කරා රැගෙන යන්නට තියෙන සූදානම. ඊයේ විශේෂ භාර අමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍ර වන්‍යාරච්චියේ පිළිබඳව පැහැදිලි කිරීම කළා. ඒ සඳහා භාස්වතේ වෙනම සූදානම් කර තිබීම, එතකොට ඒ අයව පිටතට ගන්න ආකාරය, ගමන් මළු ගන්න ආකාරය ඔවගේ. එතකොට ඒ සඳහා තියෙන භාස්වතේ බත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවට අපි ගිහිල්ලා ඒ සමගින්ම ධනුෂ්ක සමගින් අපි සම්බන්ධ වෙමු. ඔබ දකින්නේ එම බස් රථය පැමිණෙන අවස්ථාවයි. අයිබෝන් රංගන සුබදැසනක්. මාරන්තික කොරනා වෛරසය චීනය තුළ පැතරයාමත් සමඟ දින නවයක් චීනය වූහන් නගරයේ සිරවුණු ශ්‍රී ලංකීය සිසුන් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිදු කළ මෙහෙයුම පළදරන දිනය යද. එය අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මේ ශ්‍රී ලංකීය සිසුන් 33 දෙනා උදෑසන 7:30 අටත් අතර කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට සියලු කටයුතු මේ වන විට සූදානම්. අප නිරීක්ෂණය කළා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මීට සුළු මොහොතකට පෙර ඇතුළු වුණා එම සිසුන් රැගෙන යාම සඳහා සකස් කළ විශේෂ බස් රථය. ඒ යුද හමුදා ආරක්ෂාවටතේ තමයි ගුවන් තොටුපළ පරිශ්‍රයට එම බස් රථය පැමිණියේ. ඒ අනුව දියතලාව යුද හමුදා කඳුර වෙත මෙම සිසුන් 33 දෙනා රැගෙන යාම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම්. ඒ අනුව සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාවේ වගකීම මේ වන විට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා රණවිරුවන් විසින් බාරගෙන අවසන්. අප සූදානම් මෙහි සියලු තොරතුරු ලද විගස ඔබට සජීවීව සමීප කරන්න. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට තාරක ප්‍රසංග සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. බොහොම ස්තුතියි ධනුෂ්ක. අප සමගින් වරින් වර සම්බන්ධ වෙමින් මේ පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම ගැන. ඒ අතරේ UNP පැත්තට යන්න හැදුවේ යමු දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාටයත් අරන් සන්ධාන නායකත්වයට සජිත් කැමති යකිත පෙරරලිය. ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීම සඳහා පිටවන පුළුළු සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වයේ බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත පළ කර තිබෙනවා. බැරිම තැන කැමති වෙන්න සිදු වුණාද? මම මේ අහන්නේ ප්‍රශ්නාර්ථයක්. නායකත්වය සජිත්ද රනිල්ද? බිම් මට්ටම සජිත් එක්ක ඉන්නවා කියලා දිගින් දිගටම කිව්වට බිම් නොවන උස් මට්ටමද එතකොට රනිල් එක්ක හිටියේ? කෘත්‍යාධිකාරියේ රනිල් එක්ක හැප්පෙන්න සජිත්ලගේ පැත්තට පුළුවන්කමක් ඇත්තෙම නැද්ද? පෞගේ දාස්වල කෘත්‍යාධිකාරිය රැස් වුණා. ඒකේ අජිත් පී, සරත්වංශේකා, රෝසී සහ ඉම්තියාස් හතර දෙනව අයින් කළා තිබුණා, කියලා කියපු හින්දා ඒගොල්ලෝ එතනට යන එක වර්ජනය කළා සජිත්ගේ පැත්තේ. හැබැයි කෘත්‍යාධිකාරිය සෙට් එක ගත්තම වර්ජනය කරපු සෙට් එකට වඩා ආපු සෙට් එකේ වැඩිවීමක් තිබුණා. එතකොට එතන කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ටද හිටියේ? මේ ඔක්කොම මම ප්‍රශ්නාර්ථ අහන්නේ. ඒකත් එක්ක දැන් නායකත්වය වෙනස් කරන්න බැහැ කියන තැන සජිත්ගේ පාර්ශ්වයේ තේරුම් අරන්ද? මොකද ඊයේ නලින් බණ්ඩාර මාධ්‍යමිය දක්වන අදහස් එක තමයි ඔය ගැන දැනෙන්න ගත්තේ. ඒකට ශ්‍රීෂ පාටයක් දීලා තියෙනවා අද දිවයින. රනිල්ගේ තනි බලතල එක්ක හැප්පෙන්න බෑ. කෘත්‍යාධිකාරිය මණ්ඩල තීරණ වලට එකඟයි. නලින් බණ්ඩාර කියන්නේ අකිත පෙරේරාලියන්. එතකොට රනිල් එක්ක හැප්පෙන්න බැරි බව තේරුම් අරගෙනද?
ඊළඟට නලින් බණ්ඩාරම කියපු කතාවක් අද ලංකාදීපයේ මෙහෙම වාර්තා කරනවා. සන්දාන නායකත්වයේ බාරගන්න සූදානම් එජාප කෘත්‍යාධිකාරී තීරණවලට සජිත් කණ්ඩායම එකඟයි. පක්ෂයේ දෙකඩ වීමක් නැහැ නලින් බණ්ඩාර කියනවා. දැන් කෘත්‍යාධිකාරී තීරණවලට එකඟයිලු. ඒ රනිල්ගේ පාර්ශවයෙන් කිව්වා මෙහෙම තීන්දුවක් ගත්තා සතියකින් කියන්න කියලා. සතියකින් කියන්න කියලා කිව්වා නැත්නම් වෙන විකල්ප වලට යන්න පුළුවන් කියලා. අවනත වේගනේ එනවනේ දෙයියනේ මේගොල්ලෝ. එක පාටම සතියක් නෙමෙයි හැරෙන තැපෑලෙන් එකගයි කියලා කිව්වනේ. ඉතින් බලන්නකො නේද ඕක කලින් කරගන්න තිබුණේ නැද්ද? හැබැයි මේ අනිත් පැත්තෙන් නම් පොදුජන පෙරමුණ පැත්තෙන් නම් කියන්නේ මෙන්න මෙහෙමයි. ඩීවි චානක්ගේ ප්‍රකාශයක් පුටා ගන්න. පෙරළුණු පිට හොඳයි කියන්නේ සජිත්ගේ සෙට් එක පටන් අරන්. අනුරාධ හිරපිටියගේ ලියන්නේ සජිත්ට එජ්ක්සත් ජාතික පක්ෂ නායකත්වය කෙසේ හෝ ලබා ගන්නවායයි කිය සජිත් පාර්ශවයේ එජාප මන්ත්‍රීවරුන් සන්ධානයේ නායකත්වයෙන් තෘප්තිමත් වී පෙරළුණු පිට හොඳයි කියන්නට පටන්ගෙන ඇතැයි චානක කියපු කතාව ඒ දාලා තියෙන්නේ. එතකොට විජේපාල හෙට්ටිආරච්චි ඔහුගේ පවසපු කතාවක් මම පුටා ගන්නවා ආද දිවයිනේ. සජිත්ට පූර්ණ බලතල කකුලෙන් අදින කතා කියන්න බෑ විජේපාල හෙට්ටිආරච්චි එහෙම කියනවා ලසිත දුමින්දලියන්. ඒ පාර්ශ්වය මේ පාර්ශ්වය අර පාර්ශ්වය සහ තවත් පාර්ශ්වයක් කියපු කතා මෙන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අරන් අගමැති අපේක්ෂකය හැටියට පමණක් නොවේ එතුමා සන්ධානයේ නායකය හැටියටත් ඒ වගේම සන්ධානය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා භාර දීමේදී ඒ නාම යෝජනා කමිටුවේ සභාපති ධුරයත් ලබා දීලා තිනවේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති සජිත් ප්‍රේමදාස. එතකොට වෙන කෙනෙකුට මේකට ඇඟිලි ගහන්න බෑ. කොටින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයටත් විධායක තීරණයක් මත ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා මේකේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය සියලු ශක්තිය අද පක්ෂය විසින්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එතුමට බාරය දීලා තියෙනවා. අපි එකගයි. අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පූර්ණ බලය තියෙන එතුමාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් පත් කරගන්න පුළුවන් බලතල තියෙන ව්‍යුහයක්. ඒ ව්‍යුහය නිර්මාණය කරන්න පුළුවන් අවස්ථරේ ලැබිලා තිනවා. සන්ධානය අපි ඉදිරි සතියේ ජනගත කරනවා. ඒකද දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට UNP නායකත්වය ඉපාද? UNP නායකත්වය ඉපා කියලා කියන්නේ නැහැ. UNP ව්‍යවස්ථාව අනුව සජ්ජාති පක්ෂයේ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ තනතුර අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න ක්‍රමයක් නැහැ අපේ පක්ෂ ව්‍යවස්ථාවේ. හොඳින් හෝ නරකින් ගන්න බෑ මේ ව්‍යවස්ථාව ඇතුලේ. එකෝ නායකයා ඉල්ලාස් වෙන්න ඕන නැත්නම් ඉන්න නායකයා නැති වෙන්න ඕන. ලකුණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. හංසයා ගැන එහෙම කතාවක් නැහැ. ලකුණ තාම විවෘතයි. දැන් පෙරළුණු පිට හොඳයි කියන කෙනේද ඔය කියන්නේ? නෑ නෑ, පසුගිය වකවානුවේ අපි මේ කතාව කිව්වා. අපි පුරුල් සන්ධානයක් හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂය කියන රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු තාම සුළුතර කණ්ඩායම මේක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි තිබුණේ. මේගොල්ලෝ විසඳගෙන තියෙනවා. ඒගොල්ලෝ මේක ඇතුළට එනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් කියලා කියන්නේ. ඒ කියන්නේ UAP ව්‍යවස්ථාවේ ඒකාධිපති. ඒ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එහාගේ යම් ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. එහෙනම් අද සිට ඔබතුමා පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතාම තමයි එජාපී නායකයා. අපේ පුළුල් සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස. බොහොම ස්තුතියි. මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ පක්ෂයට ආයි කිසි දවසක මේ ලංකාවේ බලය ගන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ එළවන්න සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස වලෙන් නැගිටලාවත් ඒක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කිසියම් දවසක දිවංගත වුණොත්, ස්වර්ගස්ත වුණොත් රනිල් වික්‍රමසිංහගේ ආත්මේ භූතයෙක් වෙලා එනවා සිරිකොතට. හඬපට ලටපට හරහා හෙළිවෙන කරුණු අනුව මේ පක්ෂය අද සමලි ලිංගික, දිවිලිංගික, බහුලිංගික තෝතැන්නක් වෙලා තියෙනවා. අර කොලොන්නාවේ බබා සහ වන් ෂොට් අතර ඇතිවන සංවාදයේදී පැහැදිලි වෙනවා ඒ අයගේ හැදියාව ඒ අය පෙන්නන විදිය. පාර්ලිමේන්තු මැතිවරණයට ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එනවා. එතකොට TNA ප්‍රමුඛ සුළු ජාතික පක්ෂ යෝජනා කරන්නේ රනිල් වික්‍රමසිංහ තමයි විපක්ෂ නායකකමට. අගමැති වීම කෙසේ වෙතත් මම කියනවා සජිත් ප්‍රේමදාසට ට්‍රයි එකක් දීලා රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණේ පරද්දලා අඩු ගන්න විපක්ෂ නායකකම අවුරුදු පහක් බේර ගන්න සටන් කරන්න කියලා. UNP කතාවේ තත්ත්වයයි ඒ ඊයේ දවසන විට කොහමද ඇවිල්ලා තියෙන්නේ? පෙරළුණු පිට හොඳයි කියනවාද? හැප්පෙන්න බෑ කියලා දැන් සදාන් කරනවාද? අපි ඉස්සරහට බලන් ඉමු. විරාමයක් කරන් ඇවිත් අතුල් පිට වර්තාවලට යමු.
අපි දැන් ඇතුල් පිට වාර්තා අතර ඉන්නේ උපුටා ගන්නවා අද දිවයින පත්‍රයේ කන්න බැරි ලුණු කිලෝ 28000ක් මොටේ කපලා වෙළඳ පොළට එවල අද ලියන්නේ දඹුල්ලේ සරත් දඹුල්ලේ ගබඩාව වටල්ලා කිලෝ 2000ක්ම සීල් තැබුවා කියලා දාලා තියෙනවා කන්න බොන දේවල් වලට වර කරන්න එපා ඒක හොඳ නැහැ ඒක පව් අද ලංකාදීප පත්‍රයට යන්න සූදානම් වෙනවා කෑමක් විශ්වවි කලුගල මහවිදුවලේ සිසුසුවියෝ 41 දෙනෙක් රෝහලේ ලියන්නේ නෝඩී රංජිත් ඇතුළු පිරිසක් ක්‍රීඩා උළෙලේ මාළුබනිස් කාලාදැයි සැකයක් මතුවලා තිබෙනවා එතකොට කන්න බොන්න විශේෂයෙන්ම දරුවන්ට දෙනවා හොඳ ප්‍රමිතියකින් තියෙන්න ඕනේ කියන කතාවක් මතුවෙනවා ඒ අතරේ අර මොනරාගල පැත්තේ ආරංචිය පාර්ලිමේන්තු මන්ත්‍රීගේ කාර්යාලයකින් බඩු ගොඩක් එළියට බිබිල කේසර ලියන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම මුද්‍රණය කිරීම මුද්‍රණ උපකරණ ළඟ තබා ගැනීම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයට මුදාහරින යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවටගෙන මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරදා ඉදිරිපත් කරන ලද දෙදෙනෙකු මෙම මාස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මොණරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා එයාගේ තොරතුරුත් එක්ක දාලා තිනවා සැක්කරුවන් හිටපු අමාත්‍යවරයෙක්ගේ මොණරාගල දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කරන බවද අධිකරණයේදී කියවුණා කියලායි දාන්නේ ලොතරැයි කවුන්ටරයකට හොර සල්ලි දුන්නයි මන්ත්‍රී සේවක දෙදෙනා රිබා මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාව මොණරාගල බස් නැවතුම්පලේ පිහිටි ලොතරැයි අලෙවිසලකට පැමිණි පුද්ගලයෙකු ලොතරැයි මිලදී ගැනීම සඳහා කලක සිට ලබා දුන් මුදල් සම්බන්ධයෙන් ලොතරැයි අලෙවිකරුට සැකසිතේ තිබෙනවා මේ පදයක් ආවා. අපි දන්නේ නැහැ ඔය හොරසල්ලි කියලා එක්කල බලනවාද? ඒකේ සලකුණ වෙනස්. පාතින් එන වෙනස්. දෙවෙනි දවසෙත් ආයෙ රුපියල් 500ක් ආවා. ඉරේදා 500ක් ඒ වගේම අරන් ආවා. බලනකොට මේක හොරසල්ලි. මං කියලා කිව්වා මේක හොරසල්ලි කියලා. එයා හොරසල්ලි කියනකොටම මගෙන් 500 දුරන්න හැදුවා. මං කිව්වා දෙන්නේ නැහැ කියලා මේක. ඊට පස්සේ එයා ළඟ තවත් තිබුණා 20 පොල එහෙම. මම කවුද කියලා දන්නේ නැහැ. කවුද කියලා එහෙම දන්නේ නැහැ මගේ. එයා කිව්වා මේ හොඳ මන්ත්‍රීගේ නමක් කිව්වා. අදාළ සැකකරු සම්බන්ධයෙන් බස් නැවතුම්පලේ පිහිටි පොලිස් මුරපොළට දැනුම් දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය කළ දැනුම් දීමකින් අනතුරුව අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනු ලැබුවා. සැකකරු ඉඟිණියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මොණරාගල කාර්යාලයේදී මුද්‍රණය කර ඇති බවයි. කෙසේ වෙතත් අදාළ සිටිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේ සිද්ධියට සම්බන්ධ අදාළ අය මගේ කාර්යාලයේ නිතර පැමිණෙන පුජ්‍යල. ඒ පුජ්‍යලයාගේ ක්‍රියාකාරකම් ගැන වැරදි ක්‍රියාකාරකම් මම වහන්නේ නැහැ. මේ සිද්ධියට අදාළ පුජ්‍යලෙයින්ට සම්පූර්ණයෙන් දඬුවම් දෙන්න ඕනේ කියලා වැරදි වැඩ කරපු අයට දඬුවම් දෙන්න ඕනේ කියලා මම කියනවා. සාමාන්‍ය මගේ කාර්යාලයේ උණෙකුරු විරුත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ඕන හොරෙකුට ඕන වැරදි වැඩ කරන පුජ්‍යලෙකුට අනිත් අයගේ ඇහැ වහල කරන්න පුළුවන්. ඒ පුජ්‍යලයන් කිසිම දුරකට මම දන්නේ. ඒ පුජ්‍යලයන් ගැන මම දන්නේ ඒ පුජ්‍යලයන් නිතර මේ කාර්යාලයට යනවා එනවා. ඒ පුජ්‍යලයා එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් කෙනෙක්. ඉතින් අපි හැමෝම කෙරෙහි වැරදි හැකින් බලන්නේ නැහැ. මේ කාර්යාලයේ තවත් කාර්ය මණ්ඩලය ඉන්නවා. ඉතින් ඒකට කිය බලගිරියද අර ඇවිල්ලා මේ පොතක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ බලන්නේ මේ දේ කරලා නැහැ. නමුත් මේ පුජ්‍යලයා මේ කාර්යාලයේ නිතර ගැවසෙන ඉන්න පුජ්‍යලෙක්. හොඳයි ඊළඟ කතාවට අපි යමු ආචාර්ය බෙල්ලම්විල ධම්මරත්න හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා මෙයන් දේශපාලඥයන් වැඩි දෙනෙකු අතයට වාසියට පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගන්න ලියන්නේ දෙහිවල ධර්මපාලතුළු පිරිසක් බොහෝ දේවල් අනුව බලන විට පෙනී යන දෙයක් වන්නේ දේශපාලනයේ වැඩි දෙනෙක් තමන්ගේ අතයට වාසය සඳහා රාජ්‍ය ආයතන ඉඩකඩ තිබියදී නව කාර්යාල පහසුකම් සඳහා පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමයි මේ අනුව රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මාර්ජින මුදල් නාස්තිය සිදු කරනු ලබන බව උන්වහන්සේ කරපු ප්‍රකාශය මේ දාලා තියෙනවා. ගෙවිගේ වකවානුවේ යහපාලන කතන්දරත් එක්ක හොඳ හොඳ දේවල් ගැන කතා බහට ලක් වුණා ඒ නිසා අලුත් අය ඒවා යලි නොවෙන්න ඒ ගැටළු සහගත දේවල් නාස්තිකාර දේවල් යලි නොයෙන්නට වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාවයි මේ කතාවලින් මතුවෙන්නේ. එහතර යද ලංකාදීපයේ දානුව සහල් මාෆියාව මඩින්න ජනපති හමුදාව යුදවයි. කෙලින්ම ගොවියාගෙන් වීමිලට ගනි ඉන්දිකා රාමනායක ලියන්නේ යුද හමුදාවේ මැදිහත්වීම් මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී ආශ්‍රයන්න වී අලෙවි මණ්ඩලයා මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ඊයේ සිට රට පුරා ක්‍රියාත්මක කළ බව යුද හමුදාව කරපු සඳහන් කිරීමක් තමයි මේ දාලා තියෙන්නේ.
දැන් අපිට විදේශ සහ ක්‍රීඩා වාර්තා වලට යන්න තියෙන්නේ. ඊට කලින් ඊයේ CIA අනාවරණයේ දෙවෙනි කොටස අපි බලලිමුද? CIA තුලින් අනාවරණයක් කරා විවිධ අය විවිධ ජාවාරම් වලින් සල්ලි හොයන්නට උත්සාහ දරන්නේ. මේ ඇතමුන්. හරි ඇතමුන්. එතකොට මේ අයට රැවටෙන්නට එපා. CIA මේ ගැන අනාවරණය. ඒ අනාව අවධානයෙන්. ඒ අනාවරණයෙන් පසුව ඔව නීතිය රැයනට හසු කරගත් ආකාරයක් තියෙති තිබුණා අපි බලලිමු. පුත්තලම මොන්දලම මරණංකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම පුද්ගලයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත් වන විභාගයට පෙනී සිටීමකින් තොරව වංචනික ලෙස රේදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා මුදල් අය කර තිබුණා. එලෙස ව්‍යාජ රේදුරු බලපත්‍රයක් සෑදීම සඳහා මොහු අය කරන මුදල රුපියල් 20,000ක්. හිරු CIA හරහා මේ පිළිබඳ අනාවරණ කිරීමත් සමග මොන්දලම පොලිසිය ඔහුගේ නිවස සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළේ අප හෙලිකල ප්‍රවෘත්තියද සැකකරුට මෙලෙස පෙන්වමින් පළමුව මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව පැවසු ජාවාරම්කරු පසුව තැරැව්කරුවන් හරහා අදාළ ජාවාරම සිදු කරන බව පිළිගත්තා. ලයිසන් එක ජීවිතේ මාළඟ නැහැ. රුපියල් 30,000කට ලයිසන් දෙනවා කියලා. ඒ මිනිසුන් කවුරුද කියන්නේ දන්නේ නැහැ කියලා සර්. ඇත්තටම කියන්නේ මේ බඳලා කියන්නේ. මොකද රෙකෝඩින් එකේ දිනන ගම්මුද සනා පිට කරපු එක. මට වෙන පෙහෙලිකාවක් කියන්නේ. පෙහෙලිකාවක් නෙවෙයි මේ. ඇත්ත ඇත්ත සර්. ඔක්කොම කරද්දී පෙහෙලිකාව වෙන්න බෑනේ. හරි. මිනිස්සු ඔය නිවුස් එකත් එක්ක හිටු උදේට පොලිසියට යහගත්තා. තමන්ගේ ලයිසන් හදාගත්ත ඔක්කොම හිටු උදේට පොලිසියට. හරි. ඊට ඉස්සෙල්ලා මම කියනවා කොහෙද කරන්න කොහෙද කියලා. මම නම් මේමයි. කොළඹ යනකොට ඉතින් ඔය තරව පාරවේ ඉන්නවා. ඉතින් අපිට මොහුගේ නිවස සෝදිසි කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලිපි ශීර්ෂ සහිත හිස්කොළ විවිධ පුද්ගලයන්ගේ උපෙන්න සහතිකවල ඡායා පිටපත් කාන්තාවන් විදේශගත කිරීමට අදාළ පෞල් පසුබිම් වාර්තා ඇතුළු ලිපි ලේඛන රසක් සොයාගෙනුණා. කලකට ඉහත මොන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කර ඇති මොහු වැඩ තහනමට ලක්වැත්තේද කූට ලේඛන සැකසීමේ සිද්ධියක් මුල් කරගෙනයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී අනාවරණ වුණේ කූට ලේඛන සැකසීමේ සිද්ධි සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට විරුද්ධව මේ වන විට තවත් නඩු දෙකක්ද පවතින බවයි. ඒ CIA අනාවරණය සහ ප්‍රතිඵල ලබා ගැනීම, ඒ කියන්නේ මෙවැනි අය නීතිය රැයනට හසු කර දීම. විදේශ වාර්තා සඳහා ගන්නේ ලංකාදීපෙන් ලෝවට. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කතාව දානවා. එරට වේලාවෙන් රාත්‍රී 11ට ඊයේ යුරෝපා සංගමයෙන් ඉවත් වුණා කියලා. ඊළඟට ඊශ්‍රායල් අග්‍රාමාත්‍යරයා රුසියාවේ ඊශ්‍රායල් අගමැති බිරිඳගෙන් පුටින්ට මල් කලබක් පිරිනැමුණු අවස්ථාවත් ඔයගොල්ලෝ දකිනවා. ඒ අතරේ නවදිල්ලි නුවර විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවුණු අවස්ථාවක් ගැනයි දාලා තියෙන්නේ අද විදේශ වාර්තා අතරේ. යාතරේ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීමක තීරණාත්මක දවසක් අද. ඉන්දීය වෛද්‍ය සිසුවිය කෙලෙසු අපරාධකරුවෝ අද පෝරකේට මීට වසර 8කට පෙර නවදිල්ලි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කළ වරදකරුවන් සිව් දෙනාගේ මරණ දඬුවම අද දින තිහාරි බන්ධනාගාරයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අදාළ කතන්දරය දාලා තියෙනවා ඉන්දීය වෛද්‍ය සිසුවිය කෙලෙසීමේ සිදුවීම ලෝකෙම කම්පාවට පත් කරපු කතාවක්. ලෝකෙම බොහොම කම්පිත වෙලා කතා කරපු කතාවක් බවටයි පත් වුණේ. ඔබට මතක ඇති අදාළ සිදුවීම. ක්‍රීඩා වාර්තාවට යන්න සූදානම් වෙනවා අපේ අය දෙවෙනිම හොඳට ක්‍රියාත්මක වෙලා තරගයේ ජය පරාජයෙන් තොරව විසඳා ගත්තා. අද දිවයින ක්‍රීඩා වාර්තාව මේ. සිම්බාබ්වේ ගෞරවය රැගනිද්දී මෙන්ඩිස්ගෙන් අලංකාර ශතකයක්. සිම්බාබ්වේ තරගයේ දෙවන තරගයේදී හොඳට තරගයට ප්‍රවිෂ්ට වෙලා ඔවුන්ගේ ගෞරවය රැගත්තා. ඒ වගේම මෙන්ඩිස් සෑහෙන කාලයකට පස්සේ ලකුණු අතරට ඇවිල්ලා ගැව්වා 100ක්. මේ විරාමය. මෙනාද පත්තරවල කාටුන් පෙළ ආරම්භ කරන්නේ දිවයින පත්තරේ තරස්වින්ගේ බෙම්පියා කාටුන් එකෙන්. බෙම්පියා සහ චාලි අයියාගේ දෙබස. බෙම්පියා කියනවා කොරෝනා වලින් බේරෙන්න පාර්ලිමේන්තුවට මුහුණු ආවරණ 5000ක් දෙන්න යනවා.
චන්දෙත් ළඟයිනේ බෙම්පියෝ ගමට යනකොට කොහොමත් ඕවා ඕනේ වෙනවා. සමහරුන්ට ගමට යන්න ඒවා ඕනේ වෙනවලු. දිනමිනේ දර්ශක අපුගේගේ කාටුන් එක මෙන්න. මේ බලන්න කාවද මේ? අජිත් පීවයි සරත් ෆොන්සේකායි වගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පන්නලා එළියට දාලා ඇතුලෙන් ඇහෙනවා මුඛවාඩම් ගලෝපු නිසා. වැඩියෙන් කතා කරපු හින්දාද මුඛවාඩම් ගලෝපු නිසා ගහලා එළියට දාලා කියලායි කියන්නේ. ජාරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්න. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙවර නම් කීපයක් කැපිලා ගිහින්ලු. හබන් කුකුලන්ට කෑමකුත් එපාය. එතකොට මේක බලන්න තිලකගේ තුන්මංසල කවිය ලංකාදීපෙන්. නායකතුමා ලඝුකොට කළ දැඟලිල්ල තවදුර නොයන්නට කළ යුතු විය මෙල්ල. සිරිකොත ඒ නිසා කළ පසු කඟ එල්ල. ෆොන්සේකා අජිත්ගේ නැතිවිය බෙල්ල. එතකොට ෆොන්සේකා අජිත්ගේ බෙල්ල ගහලා යනකොට කෘත්‍යාධිකාරීන් මොනවද සරත් ෆොන්සේකාට කියවෙන්නේ? දාසහපලානගේ ස්වාරිස් ලංකාදීපෙන්. එජාප කෘත්‍යාධිකාරියෙන් සෑර්වත් එළියට දාලවලු නේද කියලා ස්වාරි සරත් ෆොන්සේකාගෙන් අහනවා. සරත් ෆොන්සේකාට කියවෙන්න මොකද්ද? කලවැද්දා. ඒකතකොට මෙන්න මේක පොඩ්ඩක් බලන්න. තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපේ. ඒතුමා සහ සිරා අතර දෙබස. රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් තොගයක් ඇනවුම් කරලලු. කෑ ගහන පසුපෙළ මන්ත්‍රීලගේ කටවල් වලට දාන්න වෙන්න ඇති. ඒක කියන්න දන්නේ නැහැ. දැන් මේ දිවයිනේ චමෝත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන්. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන පටිගත කිරීමේ යන්ත්‍ර ගෙන යාම තහනම් කළාලු නේද? ඔය රංජන් කියාදුන් පාඩම ඉගෙනගෙන බං. අන්න ඉගෙනගත්ත පාඩම ඒක ඉගෙනගෙනලු එහෙම කළේ කාටුන් එක තියෙන්නේ. තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්. ඇස් අඳ වෙමින් බලේ යකු හිසට වැහි නායක දෙපළ අවි ඇද යුද බිමට බහි. ඛේදව අසමගිව බේදව අසමගිව ජයලද හැකිද කොහි? එහෙනම් එජාපය මෙවරත් අටට බහි. ඔන්න බේදව ගියාම ඇතිවෙන තත්ත්වය ගැන දාලා තියෙන. ඒ අතරේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය දැන්. අලි නායක පුටුව පිළිබඳ හිතක් යොමා පෙන්නුවට සජිත් වන්නම් හුඟක් දමා. නිමවුනි සටන පොඩිවුන්ගෙත් දෙනෙත්තෙමා කැරකිලා කැරකිලා ආයෙත් රනිල් තමා. කැරකිලා කැරකිලා ආයෙත් රනිල් තමා කියලයි ඕකයි තත්තේ කවියේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දාසගේ කාටුන් එකට අපි දැන් යන්න සූදානම් ලංකාදීපෙන්. මේ බලන්න. එක දෙක තුන. ඒ ස්ථාන තුනම කාටද? රනිල් අරක්ගෙන ඉන්නවා. සජිත්ගේ මූණ පොඩ්ඩක් බලන්න. දැන් ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම් කාටුන් එක. නායකයා එයාමලු. කොබෙයියා කොබෙයියාමයි කියලයි සරදම් කියන්නේ. අවසානයේ ගමුදු පොඩ්ඩක් වෙන කාටුන් එකකින්. දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. රනිල් ඇවිල්ලා වැළඳගන්නේ මහින්දව. රනිල් කියනවා ආයෙත් දිනුම් කියලා. එතකොට මහින්ද කියනවා එහෙනම් මාද්දිනුම් කියලා. කොහමද ඒක? හොඳයි, අද පත්තරේ විස්තරයෙන් සමුගන්නට සූදානම් වෙන්නේ. සමුගන්නට මොහොතකට කලින් ඔබට මතක් කරන්නට ඕනේ, චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගත් විශේෂ ගුවන් යානය දැන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට ඇතුළු වී තිබෙනවා. තවත් විනාඩි කිහිපයකින් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්වීමට නියමිතයි. බොහෝ දෙනා අවධානයෙන් සිටියා ඒ කතාපුවත පිළිබඳව. මොකද ආපදා අවස්ථාවකදී එකට එක්ව පෙළ ගැහෙන ජාතියක් මේ සිසුන් 33 දෙනා සිරවී සිටියා වුහාන් නගරයේ පිටවීමේ දොරටු වසා දැමීම හේතු කොටගෙන. ඒ නිසා ඔවුන් පිළිබඳව සෑහෙන අවධානයක් සමස්ත ශ්‍රී ලාංකිකයන්ම තිබුණා. අවසානයේ කෙසේ හෝ ශ්‍රී ලංකා රාජ්‍යයේ චීන රාජ්‍යයත් සමග කරපු ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව විශේෂ ගුවන් යානයක් ගොඩ බැස්වීමට අවසර හිමි වුණා. ගොඩ බැස් වූ ගුවන් යානය දැන් සිසුන් රැගෙන ශ්‍රී ලංකා ගුවන් සේවාවට ඇවිත් තිබෙනවා. අපි ඒක ඔබට මතක් කරමින් සමුගන්නවා. හමුවෙමු මේක පුදුම ලෝකයක් සමග.